book 2 එකේ 8 වෙනි ප්‍රශ්නෙට වෙනකන් සාකච්ඡා කරා. අපි බලමු ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. දැන් ඒ ටියුට් එක මම group එකට දාලා තියෙනවා. දාලා තියුණා. හරි. ඊ සතියේ 9 වෙනි ප්‍රශ්නේ. මේ තියෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා නමේ අපි ගිය සතියේ කතා කරේ වර්ගීකරණය එක එක් අත්විවරම් සඳහා දල් සටහන් ඇඳ දක්වන්න ඒ ටික ඒක කරා ඊළඟට 9 9 තියෙනවා ගැඹුරු හා නොගැඹුරු අත්විවරම් කෙටියෙන් පහදන්න ගැඹුරු හා නොගැඹුරු අත්විවරම් කෙටියෙන් පහදන්න ගැඹුරු හා නොගැඹුරු අත්විවරම් කෙටියෙන් පහදන්න හරි 9 වෙනි 9 book na two name in pras gemburu ha no gemburu attivaram ketien pahadanna gemburu attivaram saha no gemburu attivaram ta seema mukaddi kiyala gattot api samanyen attivaram ta tiyeno depth ekai width ekai eganne gemburai palala මේ අත්විවරම ගත්තොත් අත්විවරමේ අපි අත්විවරම් කීපයක් ගැන විස්තරේ කතා කරා අපි ගමු මෙන්න මේක අත්විවරම. මොකේ අත්විවරමක් ගමු. දැන් මේ හරිය තියෙන්නේ කලු බෑන්. මෙතන තියෙන්නේ DPC එක. උතනින් උඩ බිත්තිය. බිත්තිය. හරි එතකොට මේ අත්විවරමක තියෙනවා අත්විවරමක තියෙනවා පළල පළල කියන්නේ විත් එක පළල තව තියෙනවා ගැඹුරු يعني මෙන්න මේ ඝනතා depth එක හරි එතකොට යම්කිසි අත්විවරමක පළලයි ගැඹුරයි පළලයි ගැඹුරයි මේ දෙක අතර තමයි සම්බන්ධතාවය තියෙන්නේ. එතකොට depth එක d සමානයි w width එක. හෝ depth එක අඩුයි උඩයි w. හරි? ගැඹුර පළලට වඩා අඩු නම් අපි ඒක නොගැඹුරු අත්විවරමක් විදියට අර්ථ ගන්නවා. හරි? ලියා ගන්න නොගැඹුරු අත්විවර අත්විවරම් කියලා ලියලා පොඩියට නොගැඹුරු අත්විවරම් කියලා පොඩි ඉරිකැලක් ගහලා නොගැඹුරු අත්විවරම් නොගැඹුරු අත්විවරම් කියලා පොඩි ඉරිකැලක් ගහලා ලියා ගන්න අත්විවරමක ගැඹුර අත්විවරමක ගැඹුර පළලට සමාන නම් හෝ 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 ගැඹුර පළලට වඩා කුඩා නම් ගැඹුර පළලට වඩා කුඩා නම් නැත්නම් අඩු නම් ගැඹුර පළලට වඩා අඩු නම් එය නොගැඹුරු අත්විවරමක් වේ. එය නොගැඹුරු අත්විවරමක් වේ. එය නොගැඹුරු අත්විවරමක් වේ. වාරමක් එය නොගැඹුරු අත්විවරමක් වේ. එය නොගැඹුරු අත්විවරමක් වේ. ඊළඟට ගැඹුරු අත්විවරම කියලා පොඩි ඉරිකැලක් ගන්න ලියන්න. ගැඹුරු අත්විවරම. ගැඹුරු අත්විවරමකදී ගැඹුර වැඩි. ගැඹුර කොච්චර වැඩි වෙනවද? පළල වගේ 4 ගුණයක්.
මේක ගැඹුරු. මෙයා නොගැඹුරු. ගැඹුරු අත්විවරම් කියලා පොඩි ඉරිකෑල්ලක් ගහලා ලියාගන්න. ගැඹුරු ගැඹුරු පළලමින් සිව් ගුණයක්. ගැඹුරු පළලමින් සිව් ගුණයක් විශාල නම්. ගැඹුරු පළලමින් සිව් ගුණයක් විශාල නම්. ගැඹුරු පළලමින් සිව් ගුණයක් විශාල නම්. විශාල නම්. එය 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 ගැඹුරු අත්විවරම. පළලමින් සිව් ගුණයක් විශාල නම් අත්විවරම. එය ගැඹුරු අත්විවරම. මෙන්න මේක පොඩ්ඩක් උතර ඉඳ තියෙන තරගෙන් පොඩ්ඩක් සටහන් කරගන්න. විනාඩි දෙකක් වගේ දෙන්නම් තත්කාල සටහන්. හරිද? ඊළඟට බලමු 9. 9 නේ 10. 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ. දොර පියනක හා උළුවස්සක දල සටහනක් ඇඳ එහි කොටස් නම් කරන්න. දොර පියනයි උළුවස්සයි. හරි? දැන් අපි ගත්තොත් දොර විවරයක තියෙන ප්‍රධාන කොටස් දෙකක්. එකක් රාමුව අනිත් එක දොරපියන. දොර මෙන්න මේ දෙක තමයි අහන්නේ. මේ දෙකේ දල සටහනක් ඇඳ එහි කොටස් නම් කරා. හරි? අපි බලමු 10 වෙනි එක. හරි. 10 වෙනි එක බලමු. දැන් උළුවස්සක අහන්නේ දොර විවරයක. විවරයක කොටස් දෙක ගැන තමයි අහන්නේ. එකක් තමයි රාමුව. රාමුව කියන්නේ උළුවස්ස සහ පියන. හරි? දොර දොර උළුවස්ස සහ පියන. උළුවස්ස කියන්නේ රාමුව. නැත්තම් රාමුව. අනිත් එක පියන. ඕකේ කොටස්. එහි දල සටහනක් ඇඳ එහි කොටස් නම් කරා. උළුවස්සක දල සටහනක් ගත්තොත් උළුවස්ස අපි මෙන්න මෙහෙම. උළුවස්සේ තියෙන ප්‍රධාන වශයෙන් තිරස් හා තිරස් දඩු. මෙතන මැද හරියේ මෙතන අවකාශයක් තියෙන උස් අවකාශයක්. අරස්වීයක් භාවිතා කරනවා. මෙතන පිරිද්දුම් ඇන සහිතව පතුල සකස් කරලා තියෙනවා. හරි හොඳයි. ඊළඟට මේක ගත්තොත් මේක තව තියෙනවා විත්තර සලීම සඳහා අවුල් පාසු යොදා ගන්න.
අවුල් පාක්ෂ. තව මෙතන දොර මේකට හේතු වීම සඳහා මෙතන එනවා තට්ටුව. තට්ටුවක් දාලා තියෙනවා. දොර හේතු වීමට තට්ටුවක් තියෙනවා. හරි? දැන් මේ කොටස් ටික නම් කරොත් මේ උඩ කොටසට කියන අපි හිස. මේ එළියට පැන පැනපු කොටස් වලට කියන අපි කන්. මේකට කියනවා හරස්ලීය. මේවා මේවට කියනවා කණු. මේවට කියනවා අවුල් පාසු. අවුල් පාසු. හරි? එතකොට මේකට කියනවා තට්ටුව. තට්ටු මේකට කියනවා හිස් අවකාශය. හිස් අවකාශය. හරි? මේවා පිරිද්දුම් මැන. පිරිද්දුම් මැන. ඔය තියෙන්නේ උළුවස්සක කොටස්. දොරක කොටස් ගන්නකොට දොරේ අපි ගමු දොර තියෙන තියෙන ගත්තොත් තියෙන්නේ තියෙන වර්ග ඇත්තටම වර්ග තුනක් තියෙන්නේ තියෙන වර්ග තුනක් හරි එකක් තමයි අලම්ප දොර අලම්ප දොර අලම්ප දොර අලම්ප දොරේ තියෙන වර්ග දෙකක් අලම්ප දොරේ දෙන්නේ මෙහෙම ලෑලි පරිතික තියලා අලම්ප ගන්න හරස් තරම් මේකට අපි කියනවා හරස් කලම්ප දොර අනිත් එකට කියනවා හරස් කලම්පයි ඉල කලම්ප මේකට කියනවා ඉල කලම්ප ඉලය සහිත ඉලේ සහිත හරස් කලම්ප දොර. එතන මේවා හරස් කලම්ප. මේ තියෙන්නේ හරස් කලම්ප. හරි? ඉල කලම්පේ මේ. ඉල කලම්ප. හරි? දොර ඔන්නේ ආකාරයට කලම්ප දොර කියලා එක වර්ගයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පණේල දොර. මේක ඇදගන්න අපි දොරට තව පොඩ්ඩක් ඉඳ තියාගෙන මේ පොඩියට ඇදගන්න. මේකේ තව දොරවල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පණේල දොර, අනිත් එක සම මට්ටම් දොර. ප්ලස් ඩෝ එක. හරි? කැනන් ඩෝ ඇස් ප්ලස් ඩෝ. දොර මේ තව දොරවල් දෙකක් තියෙනවා. මේක ඉඳ තියාගන්න. මේක මකලා මම ඒක අඳිනා මේක ඇදගන්න. මේ ටිකට පොඩි වෙන මිනිහට දෙයක් විතර දෙන්නම්. මේක අඳින්න ඊට පස්සේ අපි දොරවල් වල අනිත් තරග දෙක අඳිමු.
මේක 10යි. Kita belajar na, mana mana hissa wakasih ya. Uluas makanan tadi kita potak kian na, mana uluas ini hissa wakasih sudah potak belajar itu, bahwita kan, tapi luar, luar bahwita kan, lattice bahwita kan, lattice, hari, samanon, viral bahwita kan. Ina kita jatuh, mereka sempurna layar layar kita, apa pasal kita yang pertama mal layar di bahwita kan, mal layar, hari. Sama kita orangnya mengin vidu juga kita bawa kita akan pulau, karena mengin hissa wakasih, mewa bawa kita akan udah keluar, mengin hissa wakasih tiannya, dora tiannya makhluk tiannya wasta abidi, itu lada wata asfe feminine sudah, hari, itu lada wata asfe jangan kiri sudah, mewa gini hissa wakasih tiennya udah keluar, itu luar semula, waktu mana luar hul, hari. Make luas seandal ekorana itu kira hitam oh, mang eka makala piane itu di kandil oh, luas segini kan ramu makalo, hari ramu makalo, dora piane, piane halam pada dora hari, ira kapi kamu panel itu, panel. Nah, panel itu orang ketiga ini udah kelar, betamai panel itu ya. Panel itu orang ketiga no, regal tamai bahulu di. Mende pete dia no digeru tiyan regal, lekata, ya no anju kiala. Udah aja kita regal dekat kahano, ilah kita meter regal ya kahano. Dora ke ramu hakas teragan, dora ramu. Demi dora ramu. Dorang ini dia ni mana ada anchor regal dia, no? Anchor regal, udah regal ya? Yata regal ya? Tampatul regal ya? Meter regal ya? Ilang itu ber, mewa kekianya panen, ya panen, me panen lah besar na, apa itu puluhan min me dia berbeda, kotak sel, berbeda, tadi. Oi tamai panel dora. Kalam pedora ta pase panel dora.
හරිද? ඊළඟ දොර. අනේ දොර. දොර තියන සඳහා ඊළඟ එක සමමත්. Unno itu kita main dora juga, dora. හරිද උළුවස්ස සහ දොර නැත්තම් දොර විවරයක කොටස් වන රාමුව සහ පියන රාමුව සහ පියන රාමුවේ කොටස් සහ පියනේ කොටස් හරි හරි ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට යමු Ilang prasne. Daya hari. Ekolah. Ekolah seni prasne. Dora viurta kalah ki akarya hevat. Kriyakari mula dharma anuva. Varga hatarak nam kara. Viurta vana akarya. Dala satahana kim penman. Dorak yurta kala haki akare hewat kriyakari mula dharma anu. Kriyakari mula dharma anu warga hatara. Balamu kriyakari mula dharma anu manawada tiyena warga. Ekolossen prashne. Ekolossen prashne tiyena kriyakari mula dharma anu warga. Dan api udin balana salasmak kendot. Dorak kriya kari mula dharma anu. Menna tiyena udin baluwaham tiyena me udin baluwaham bitti. Metana tiyena dora vivaraya. Me tiyena uluwassa. Ona uluwassa tiyena. Uluwassa metanin poddak. Uluwassa. දැන් අපේ දොරක් තියෙනවා දොර එක පැත්තකින් හයිවිච්ච දොරක් හරි අර මේක මේ අපි පැත්තකින් සවි කරන ලද්ද උළුවස්සට පැත්තකින් සවි කරන ලද්ද දොර නැත්තම් පැත් දෙන දොර හරි සීගින් දොර පැත් දෙන දොර ඒ දොර තියෙනවා
හයි කරනවා මේ පැත්ත. මේ පැත්තෙන් දොර හයි කරනවා. මෙතන තමයි අසව හයි කරලා තියෙන්නේ. අසව දාලා තියෙන්නේ. ඒතර මේ දොර අරින වාහනේ මෙහෙම අරනවා. මෙන්න මේ පාර තමයි යන්නේ. Hatten asal karun lada dor, ini ekam, kau mila kang ek. Hatten asal karun lada dor, tamu kan, dek. Awal dor orang yang tiennu mau diin beli kan, andi ne, netan tiennu viewer ya, mereka dah luas sakti yang high kal tiennu. Dora piye nanti ini, heh, seperti ini, minyak thalu kelar ini, mereka mehata thalu kelar ini, dora, mereka pentar thalu kelar wahan, mereka apa kira route nana dora, sliding. Route na dor. Route na dor. Deka. Hamro. Tunggu ini warga yang kapur ganu pula milih mihi mika. Hakulan, netan nama na. Namana dora, holding dora. Media no bitir, mena luas. Metana dore. Kita nak ingin high kalau dia mungkin, na. Ini pasti. Aik, mungkin ingin high kalau dia, no. Apa pun mungkin ingin high kalau dia. Mereka kaya ni, semua kita kita rahaku lalu tulang tulang tu. Mereka adalah minum gar. Aku lalu tu. Me, aku lagi ni ada. Aku lalu tu. Atar Brahmana dulu rotating dulu Brahmana dulu dan Brahmana dulu khaikan lati ini udin baju hampir ini bitir menna luas Itu nanti yang dora. Dora high kalau ini medi. Medi yang luar tanah ikan lalu dora. Dora mereka kerak ini, mereka kerak juga ini. Mereka mereka terus mereka kerak juga ini. Brahman itu, rotating itu. Apabila hatra yang halal di ini, oih hatra ada kan? Potente. Dulu warga apa?
විනාඩි 3ක් 4ක් විතර වගේ දෙන්න. අසව කරන ඒ කියන්නේ පැද්දෙන දොර, රූටන දොර, නමන දොර සහ ප්‍රමන දොර. ඊළඟට 12 බලමු 12 මොකක්ද කියලා 12 12 වෙනි ප්‍රශ්නේ තියෙනවා දොර ජනෙල් සකස් කිරීමේදී භාවිතා වන දැව මූට්ටු දැන් 11 වෙනිද කතා කරන්නේ දොර ජනෙල් සකස් කිරීමේදී භාවිතා වන දැව මූට්ටු වල දල සටහන් නැද දක්වන්න. දැව මූට්ටු වල දල සටහන්. මොනවද මූට්ටු? දැව මූට්ටු වල දල සටහන්. නැද දක්වන්න. ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා මෙන්න මේ මූට්ටු.
Borotan yang sakas kena kuda bawi tawe na mutu damu. Dola. Tau kudunggu yutu bawi tawe na. Tau kudunggu. Tau kudunggu mutu. Tare. Tau kudunggu mutu ba tilagiani bende mei bawi ta. Tare ni bila mati. Tau kudunggu. Tahu kudumbi mutu, tertahu kudumbi mutu ak, bawi tahu no udah keluar minum minum mas sampan dengan negara. Ekedi Mei kota se, atulah ter minum minum mas, kudumbi ya kapan no, Mei kel, atulah ter haram. Tulata haram, tau kudumbi. Hari, kalau meke ini mehim. Rekta ta haram lendu. Metana. Tulata sidura haram. Mepette haram no. Tau kudumbi. Kudumbi ak kapala tau wahar la mi kaku kadang tala metening bidala pasaru bidala ena de kapta me kaptane li ena de kapta tau kudumbi mutu tare rishe shema dan api oi janel wala uluah wala kana i sambat dengan teng wala tau kudumbi mutu tara bali takara dona pe gato panela dore wada kelar tau kudumbi mutu bali tawe panela dore. Itu kota alam padore tahu kudung jinai meyan, alam padore tawe kakak bal tawe no, dia kita kino diwat kudu, diwat kudu kumur. Diwat puluk kumutu edi, ini mehema ikata diwa kapano anit teke puluk kuak gaan. Diwat puluk. Mereka diterapkan ini. Terang di nolnya. Diwa puluku. Mereka andin na, minat dia kerja ni.
තව කුඩුම්බේ හා දිලක් කුලක් මෝතු තවත් මේ ඔය අරස් කලම්ප දොර සඳහා අපිට භාවිත කරන්න පුළුවන් ඕන තට්ටු මුට්ටුවත් භාවිත කරන්න පුළුවන් තට්ටු ගාලා තට්ටු මුට්ටු ඒකත් මෙතනින් මම ඇදලා දාන්න ඉන්නේ මේක විදියට තට්ටු මුට්ටු තට්ටු මුට්ටු හරිද? තා පොඩි වෙලාවක් දෙන්න. තා විනාඩියක් විතර දෙන්න ඕක යන්නේ. දිවත් පුලුක් වෙනවා. පුලික්නේ පුලුක්. පුලුක්. දිවත් පුලුක්. හරි වෙලාව ඇතිනේ අපි යමු එහෙමනම් ඊළඟට ඊළඟ ප්‍රශ්නේ මොකද්ද මේක 12 13 වෙනි එක 13 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ තියෙනවා නිමහම් ද්‍රව්‍ය භාවිතා කරන ස්වරූපය අනුව ප්‍රධාන වර්ග දෙක හඳුන්වා උදාහරණ දෙක බැගින් දෙන්න දැන් නිමහම් ද්‍රව්‍ය භාවිතා කරන ස්වરૂපයන් හරි දැන් අපි නිමහම් කිරීම වලදී නිමහම් ද්‍රව්‍ය භාවිතා කරන ප්‍රධාන වශයෙන් ගොඩනැගිලිවල නිමහම් කිරීම සඳහා අපි භාවිතා කරන කපරාණුව තීන්තාලයේ කිරීම ඊළඟට ඔයි වෝල්ටයිඩ් ෆයිල් කිරීම ඒ වගේ හරි දැන් ගොඩනැගිල්ලක් ගත්තොත් ගොඩනැගිල්ල නිවසක් නැත්නම් ගොඩනැගිල්ලක් කියලා ගමු මේ ගොඩනැගිල්ලක් ගත්තොත් ගොඩනැගිල්ල ගොඩනැගිල්ල ගත්තොත් නිමහම් කිරීම ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් මොනවද කොටස් තුන? ගෙබිම ඒ කියන්නේ බිම ගෙබිම නිමහම් කරේම කියලා එක කොටසක් ගන්න පුළුවන් තව අපිට ගන්න පුළුවන් ගොඩනැගිලි බිත්ති බිත්ති නිමහම් කිරීම ගන්න පුළුවන්. හරි? ඊළඟට තව එකක් තමයි සීලිම නැත්තම් වහල සීලිම. සීලිම. දරන නොයි වගේ කොටස් තුනකට බෙදන්න පුළුවන්. ගෙබීම, බිත්ති සහ වහල. හරි?
wahala tama api nimaham kirimi di sibi dimakela oka salaka nimaham. Tora dan me nimaham kirim muladi apida bagita karan puluang gebi ma nimaham kirim sa bagita karan puluang muluang. Muluang bagita karan puluang. Siminti aturan na puluang. Siminti. Siminti etiruma. Ikan siminti dalu. Tawa api te puluang gebi ma sakas kirim itu konkrit te kaki teraktan. Konkrit. Ila itu puluang api te floor tile lekang pagi takaran. Floor tile lekang ke lekian ne gebi ma pulu. Tile kan. Floor tile kan. Tawa pagi takaran te puluang gebi ma sarah. Terasu. Terasu kerana punya. Nanti deng waktu mana di bahulu dana titanium sih mesti dana punya. Titanium. Titanium kerana punya. Hari, mila itu tawa. Mila adik ini kata dia tapi itu punya orang ini kata dewa panela berarti dewa. Dewa panela allahnya punya. Tapi dewa kat patru allahnya punya. Hari. Dora mainnya main itu yang apit puluang nimaham kini ke warga kerana, hari main itu yang apit galaya ni ke sangat kerana orang apit keno mind mapping, dan main bolehnya gila ke nimaham kiri ini sambadu, mana main mind mapping ke dahan, dora main itu yang apit anak nimaham kiri mul, dora binti warga kerana, binti perdana macam aparal, aparal. Ilangnya itu, binti ulu, tail kan, binti ulu alam, dewa panel alam punya. Ilangnya itu, tien talent keran punya. Tien talent itu punya, aman orang. Bikti sandha wali cah keran pulau tawar tamai, woi, berbeda plastik ke wakai board, hari, board, plastik board, board, plastik board dalero, ni mahamala bagan. Tapi mana mewa ke? Ibaratnya anak pulu. Aam bintini maham bol. Bintini maham. Dah mewa ke? Ibaratnya anak pulu. Hari. Tapi sili masa dah. Sili mana maham masa dah. Asbestos tahap yang anak pulu. Dewa. Polimer tahap. Minum mewah ke, berbeza akar. Nimaham kerama balat, tapi zaman kerana puluah. Apa itu perdana macam, apa itu dia guna gigi, dia guna plastika, api mewah dia kerja dua, gigi mana binti sah bahala dia tu. Orang eva ini kekan nimaham kerama bawa kita kerana puluah. Dengan apa yang akan ni mewah, nimaham kerana drawly. Bawa kita kerana istana anuwa, perdana warga deka. Dakwa udah harna deka begini deh. Dan mewah serta bawa kita kerana drawli apa itu samahar eva tienno, mae tetap takte bawa kita kerana dia rata. Hari, orang mekhe dia hanya orang nuk tama hanya. Muka tu bawa kita kerana seruk. Dia rasa sendat, tetang tetap dia biar itu, tetap biar. Hari, tet, ni maha. Anak tengah tamai biar ini mah. Tetni maham biar ini mah. Jadi kalau tetni maham biar ini maham mana ada tetni maham pada hari pertama ke pengkaran pulang atau na siminti siminti atau rumah tet tega. Konkrit tet terasa tet
titanium tape hari ilara gatto bitti kapara aruwa tape teen thalayata kirima tape passe thamai weerenne hari edora menne me widiyata apita wen karanna puluwa tape tape ni maha widiyata wen karanna puluwa monawada siminti siminti denne dekai ne han teen thalayata Ilana tara apa kyu munadu titanium terraso concrete unna widiyata apita ganna puluwa bala apen ahan pradhana warga dekai warga dekata udaharana deka wenna eka udaharana me udaharana tamai oy siminti dæmima ewa udaharana wiyadene maha sadaha thiyena godak gewin mulu dæma panena bitti ulu plastic board hari asbestos polymer tahanu me okkoma bierin nimaha hari bierin nimaha udaharana widiyata ganna puluwa kevin mul low tile bitti ulu wall tile deva panela Plastic board, plastic board. Itu orang unna dahatun ini plastik itu utare. Dahatun, pertanyaan ke dahatun. Dahatun sudah utare. Dahatun sudah utare. Ini namanya meeting itu terang. Meek mama amatelah matak kara. Nimaham kirime krama saha ewa vargikaranaya matak karana hari dora onnan me mind map ekak kohe hari satahanak da ganna naththam koleyak aragena kole satahan karala otanin hiya ganna ekaṭa nawatha balanapota e tika okkoma short note ekak widiyata balanna puluwan naththam uttare e vitarak ena ona menna meeka vitarak daana tetti maham viri nimaham Hari Nah, kita laban satu itu terus orang kita patang kan beri guna laban satu revision nya ke api tuh nada patang kan nih itu kami pada sekolah yang orang udah kelar atau lamai na sekolah gila parah kelihatan aino kita revision nya ke api tuh nada dah hari bang ini ke grup ke message dia dan
ලබන සතියේ රිවිෂන් එකේ ටයිම් එක 3 වගේ වෙනකම් පස්සට දාන්න. හරි. ඊළඟට බලමු අපි ඊළඟ එක 14. 14 වෙනි ප්‍රශ්නේ. 14 එකේ තියෙන නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පහක් ලියන්න. නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පහක්. මොනවද නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකා බලන්න ඕන කරුණු? හරි. විශේෂයෙන්ම අපි සලකා බලන්න ඕන ඔකේ කල් පැවැත්ම. නැත්තම් තව බලන්න ඕන අපි භාවිතය බලන්න ඕන. හරි. දැන් උදාහරණයක් විදිහට ගෙබිම පොළවට යොදා ගන්න ටයිල් උනත් අපි සාමාන්‍යයෙන් ওই කාමරයකට යොදා ගන්න ටයිල් උයි ඊළඟට සාලයකට හෝ නැත්තම් ස්තූපුවට ඊළඟට ගත්තොත් කාර්යාලවලට මේවට යොදා ගන්න ටයිල් වල ටයිල් ගන්නවා ටිකක් ශක්තිමත් බවේ වැඩි නැත්තම් ගෙවීමට උරුදු දීමේ හැකියාව වැඩි වෙනවා මොකද වැඩි ප්‍රමාණයක් ඇවිදිනකොට ටයිල් එක උඩ ගෙවෙනවා මේකට උරුද්දීමේ හැකියාව සහිත ටයිල් තමයි අපි ඒකෙදි මිලදී ගන්න ඕනේ. ඒකෝර අපි සලකා බලන්න ඕන භාවිතය. පොතෙන්ටද භාවිතා කරන්නේ. දැන් තීන් තාලේප කිරීමේදීත් එහෙමයි. තීන් තාලේප කිරීමේදී අපි බලන්න ඕන මොන පෘෂ්ඨයේද ආලේප කරන්නේ? පිටත පෘෂ්ඨයේද ඇතුළත පෘෂ්ඨයේද? හරි? ඒතර පිටත පෘෂ්ඨේ නම් අපි ওই අවුවට වැස්සට ඒවට උරුත්තු දෙීමේ හැකියාව සහිත තීන් තාලයකට යොදා ගන්නවා. ඒත් ඇතුළත පිටේ නම් එහෙම එච්චර ඒවට උරුත්තු දෙන්න අවශ්‍ය නැහැ. හරි? ඔරේ අනවශ්‍ය වීදමක් යනෝ පිටත පිටිය වල ගන්න තීන්ත වර්ගයක් ඇතුළත පිටිය වල ගන්න ගියොත්. එතකොට ඔන්න ওই වගේ අපිට අවශ්‍ය වෙනවා අපිට අවශ්‍ය වෙනවා එතකොට භාවිතය අභ්‍යන්තර හා පිටත හරි මෙන්න මේවා ගැන අපිට සලකා බලන්න වෙනවා ඊළඟට නඩත්තු නඩත්තුව සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන නිමහන් ද්‍රව්‍යයක් තෝරා ගැනීම මේ වගේ කරුණු පහක් තමයි අහන්නේ ඊපස් මිල මිල පිළිබඳව කොස්ට් එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන හරිද ලියා ගන්න කරුණු පහක් ලියා ගන්න සලකා බැලිය යුතු කරුණු ගොඩනැගිල්ලේ භාවිතය ගොඩනැගිල්ලේ භාවිතය ගොඩනැගිල්ලේ භාවිතය ඊළඟට දෙවැනි එක දෙවැනි කරුණ බාහිර සහ අභ්‍යන්තර බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨ බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨද යන බව හරි බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨද යන බව පෘෂ්ඨද යන බව ඊළඟට ලිස්සීමෙන් තොර ලිස්සීමෙන් තොර බව ලිස්සීමෙන් තොර බව ඊළඟට පිරිවැය පිරිවැය කොපමණ මුදලක් යනවද වැඩි පිරිවැය හොස්ටෙක් පිරිවැය ඊළඟට නඩත්තුව පහසු වීම නඩත්තුව පහසු වීම නඩත්තුව පහසු වීම තමයි
නඩත්තු පහසුවීම තව ආරක්ෂාව ආරක්ෂාව දැන් අපිට බිමකට ගොදා ගන්න ඕන බිමකට අපිට ඔය අපිට අවශ්‍ය කරන සුව පහසුව හරි අපිට ඕන නම් පුළුවන් මේ අර වෙල්වට් කාපට් එකක් දාන්න බිමට සුව පහසුව වැඩි වෙන්නේ හරි ඒකත් ඒවත් නිමහම් ක්‍රමයක් ඒකත් ඒකත් අපිට ගන්න පුළුවන් අපේක්ෂා කරන සුව පහසුව අපේක්ෂා කරන සුව පහසුව තව එකක් තියෙනවා පෞද්ගලික කැමැත්ත. හරි? පෞද්ගලික කැමැත්ත. අර තීන් තැඩවලක් තියෙන්නේ. නෝනට හරියන පාට තියෙන්න ඕන, පට්පට් ගාල වෙලෙන්න ඕන. අන්න ඒව තමයි ওই සලකා බැලිය යුතු කරුණු. හරි? ඒකට පෞද්ගලික කැමැත්ත. මෙන්න මේ එතන අපි පහකට වඩා කිව්වා මං හිතන්නේ. ඔන්න ඔය වගේ පහක් අපිට ලියන්න ඕන. ඕකට සලකා බැලිය යුතු කරුණු විදියට. හරිද? ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නේ 14 දැන් කරේ 15 15 වෙනි 15 15 තියෙනවා 15 වෙනි ප්‍රශ්නේ තියෙනවා ගෙබිම නිමහම සඳහා භාවිතා කළ හැකි නිමහම් ක්‍රම තුනක් නම් කර ඒ සඳහා උදාහරණය බැගින් දෙන්න. ගෙබීම නිමහම් සඳහා භාවිතා කළ හැකි ක්‍රම තුනක්. හරි? ක්‍රම තුනක් නම් කර. ඒ සඳහා උදාහරණය බැගින් දෙන්න. උදාහරණය බැගින් දෙන්න. අපිට 15 වෙනි එකේ තියෙන්නේ අපිට මෙන්න මේ ගෙබීම. ගෙබීම නිමහම් කියන එක මෙන්න මේවා අපිට ඒකෙත් අපිට වෙන් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වරි. හරි? එකක් තමයි තැන් වාතු අනිත් එක පෙරසවි. තැන් වාතු කියන කියන්නේ එතනම යොදාගන්න ඒවා. ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන් සිමෙන්ති ඇතුළුම කොන්ක්‍රීට්, පෙරාසෝ, ටයිටේනියම් ඒ වගේ ඒවා තැන් වාතු. ඊළඟට පෙරසවි වගේ ඒවා තමයි බිම් මුළු, ගෙබිම් මුළු ඒවා පෙරසවි. හරි පෙරසම් අනිත් එක අපි ගන්න පුළුවන් ওই දැව පණේන මේ විදිහට අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් ගෙබිම නිමහම් කිරීම ගෙබිම නිමහම් කිරීම ප්‍රධාන කොටස් තුනකට කඩන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනකට වෙන් කිරීමේ හැකියාව තියෙනවා ගෙබිම නිමහම් කිරීම ලියා ගන්න ලියාගන්න තැන් වාතු නිමහම් කිරීම එක කියලා දාලා ලියාගන්න ක්‍රම තුනනේ අහන්නේ එක තැන් වාතු නිමහම් කිරීම තැන් වාතු නිමහම් කිරීම ඉන්සිටු තැන් වාතු නිමහම් කිරීම තැන් වාතු නිමහම් කිරීම තැන් වාතු වලට ලියන්න උදාහරණ උදාහරණ ලියන්න සිමෙන්ති ඇතිරුම පෙරාසෝ 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 තව අපි භාවිතා කරන මෙන්න මේ එකක් මැස්ටික් ඇස්පෝල් කියන එකක් භාවිතා කරනවා මැස්ටික් ඇස්පෝල් මැස්ටික් ඇස්පෝල් මැස්ටික් ඇස්පෝල් කියලා ගෙබිම නිමහම් සඳහා භාවිතා කරන ওই බියුටමින් පාර විශේෂයක් මේක ගොඩක් කලාවට තෙතමනය හරි තෙතමනය උරා ගැනීම නැත්නම් තෙතමනය ඉදීම වැළැක්වීම සඳහා භාවිතා කරා උදාහරණයක් විදිහට අපි ගත්තොත් ওই බාත්รูම් වලින් තෙතමනය උරණ එක වළක්වන්න අපි බිමට යොදා ගන්නවා මැස්ටික් ඇස්පෝල්. ඊළඟට ගත්තොත් අපි ওই ගොඩක් නාගරික ප්‍රදේශවල භාවිතා කරන
rooftop එකක් ඒ කියන්නේ වහලක් නැති නැත්තම් පැතලි වහලක් උඩට කොන්ක්‍රීට් වහලක් තමයි භාවිතා වෙන්නේ ඒ පැතලි වහලක් භාවිතා කරන ඒවයි ජලය කාන්දීම වැළැක්වීම සඳහා මැස්ටික් ඇස්ෆෝල්ට් කියන ඇතිරුම ගෙවීම සඳහා භාවිතා කරනවා හරි ඒක බියුටමින් තාර විශේෂයක් එක්ක තියෙන එක මැස්ටික් ඇස්ෆෝල්ට් එක ඒක ලියන්න පුළුවන් උදාහරණයක් විතර මැස්ටික් ඇස්ෆෝල්ට් ඊළඟට ටයිටේනියම් සිමෙන්ති උදාහරණයක් විතර ගන්න පුළුවන් ඊළඟට දෙවෙනි එක පෙරසවි නිමහම් ක්‍රම පෙරසවි නිමහම් ක්‍රම පෙරසවි නිමහම් ක්‍රම Pera sabi nimaham krama. Pera sabi nimaham krama. Udaharana vidiyata liyaganna ekata pera sabi ekata gevimulu gevimulu සෙරමික් හෝ කිරිගරුඩ තහඩු සෙරමික් හෝ කිරිගරුඩ තහඩු පාපිසි ආපත් වර්ග දැක්විය හැක ආපත් වර්ග දැක්විය හැක ඊළඟ තුන්වෙනි ක්‍රමය තුන්වෙනි එක දෙවනි මහම් දැව නිමහම් ක්‍රම වලට තියෙනවා දැව ලෑලි අල්ලන්න පුළුවන් පතුරු අල්ලන්න පුළුවන් නැත්නම් සකස් කරන ලද දැව තහඩු හරි නැත්නම් ඒවට කියනවා අපි නිෂ්පාදිත දැව තහඩු හරි උදාහරණයක් විදිහට ලියන්න ලෑලි දැව ලෑලි පතුරු නිෂ්පාදිත දැව තහඩු දැන් ගොඩක් කලාවට නම් බිමට අල්ලන නිෂ්පාදිත දැව තහඩු ලංකාවේ හිමනම් අපිට වෙළඳ පොලේ ලබා ගන්න ඇත්තට අපහසුයි ආව ඇත්තට මෙහෙම නෑ නමුත් ඒ නිසා විශේෂයෙන්ම ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් නම් අපිට තියෙනවා සකස් කරපු දැව තහඩු මෙමෙ මෙතන ගැනීම කට්ට හරි ගස්සලා තියෙන කට්ටෙන් සෙට් වෙන විදියට අපිට ගෙනල්ලා එකින් එක සෙට් කරලා හරි ගස්ස ගන්න පුළුවන් බිමට අල්ලන්න පුළුවන් හරි දැව තහඩු මොකද ගොඩාක් කලාවට සීතල රටවල බිමට දැව තමයි භාවිත කරන්නේ අර සීතල පොළවෙන් එන එක වළක්වන්න අපි දැව භාවිත කරනවා බිමට එතකොට ඒක දැව තහඩු නිෂ්පාදිත දැව තහඩු කියන එක භාවිත කරනවා උදාහරණ විදිහට ඒක ලියන්න පුළුවන් නිෂ්පාදිත දැව තහඩු දොරන්න 15 වෙනි ප්‍රශ්නෙට ওই ଟିକ තමයි එන්නේ ඊළඟට ගත්තොත් 16 16 බිත්ති නිමහම් කිරීමට බහුලව භාවිත කරන ක්‍රමයක් ලෙස අපරාරු කිරීම හැඳින්විය හැකිය අපරාරුවක් මගින් අපේක්ෂා කරන කාර්යයන් පහක් ලියා දක්වන්න ඊයර් මං කිව්වා බිත්ති සඳහා භාවිත කරන අපරාරු හරි දර මේ කපරාරුවක් කිරීමෙන් අද අපේක්ෂා කරන කාර්යයන් පහක් අපරාරුවක් මගින් අපේක්ෂා කරන කාර්යයන් පහක් මේ කපරාරුවක් කිරීම අපේක්ෂා කරන්න ප්‍රධාන වශයෙන් මොනවද ප්‍රධාන වශයෙන් කපරාරුවකින් අපේක්ෂා කරන නිමාවක් නැත්නම් සුමට සමමට්ටම් මෘදු පෘෂ්ඨයක් ලබා ගැනීම අපේක්ෂා කරන
hari mudu pustaka laba gini pradhana vashayen apeeksha karana eka ita amatharawa api teenta alepa karanawa nam teenta alepa kirimata sudusu mattan talayak sakas kara deema kaparathin apeeksha karana hari taamana wada thawa api dan idikirim dravya wala dan api gowa udahanayak hadala gadol gadol wala aayu kaalaya durability eka gadol wala aayu kaalaya wedi karanna kapararu ibahal wenawa kapararuwen apeeksha karanawa aayu kaalaya wedi wenawa hari lera shaktiya shaktiya wedi kirima apeeksha karanawa kapararuwak mage thamuna dan apita duwili ben duwili ehema bendunahama pahasuwen pirisudu kirime haki prushtayak sakas karagenima kapararuwen apeeksha karanawa මෙන්න මේ අපේක්ෂා කරන තරු පහ පහක් අපි ලියාගමු තරු දාලා ලියාගන්න ලියාගන්න මෘදු සම මට්ටම් මෘදු සම මට්ටම් දර්ශනීය පෙනුමක් ඇති කර ගැනීම Mudu sama matam darshaniya penumak ethi karagene. Palaweni taruwe. Ilanga taruwa. Ilanga taruwa. Darshaniya penumak ethi karagenima. Ilanga taruwa. Tape ha tetamane, tape ha tetamane, etul wima walaktana, tape ha tetamane, etul wima walaktana, araksheka pataleak tanageni, araksheka pataleak tanageni. ආරක්ෂක පටලයක් ඇති කර ගැනීම ඊළඟ තරුව බිත්ති ඉදිකිරීමේදී බිත්ති ඉදිකිරීමේදී ඇති වූ ඇදපළුදු බිත්ති ඉදිකිරීමේදී ඇති වූ ඇදපළුදු Binti dikirim ini ati u, ada paludu wasada mimu. Binti dikirim ini ati u, ada paludu wasada mimu. Ada paludu wasada mimu. Ada paludu wasada mimu. Hari ilang ata ruwa warna tinta ale pikirim sadaha warna tinta ale pikirim sadaha warna tinta ale pikirim sadaha sudusu prusteak tanagenim warna tinta ale pikirim sadaha sudusu prusteak tanagenim Kustiak tanaga ini. Kustiak tanaga ini. Awek tak? Gadol wala aayu kaalaya wedi kara ganeema. Gadol wala aayu kaalaya wedi kara ganeema.
gadol wala ayu kale wedi kara ganeema. එතකොට ඔන්න අපි පහක් විතර කිව්වා පහකට වැඩි කිව්වා මම හිතන්නේ. ওই තමයි එතකොට කපරාරුවක් මගින් අපේක්ෂා කරන කාර්යය. කපරාරුවක් මගින් අපේක්ෂා කරන කාර්යය. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ කාර්යයන් අපේක්ෂා කරන කාර්යයන් පහක් කියලා දෙනවා. 16. හරි. ඊළඟට තියෙනවා Q1 කියලා එකක්. Q1. සිමෙන්තිවල ಗುಣ පහක් කියලා දක්වන්න. මොනවද සිමෙන්තිවල තියෙන ಗುಣ? සිමෙන්ති වල ಗುಣ පහක් ලියා දක්වන්න. සිමෙන්ති වල ಗುಣ මොනවද තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් සිමෙන්ති කියලා කියන්නේ බැඳුම් ද්‍රව්‍ය. හරි? අර බැඳුම් ද්‍රව්‍ය ගැන කතා කරනකොට අපි බැඳුම් ද්‍රව්‍ය කතා කරා. බැඳුම් ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වර්ග තුනක් ගැන. අතීතයේදී භාවිත කරේ මැටි. මැටි කියන බැඳුම් ද්‍රව්‍ය. ඊට පස්සේ භාවිතා කර හුණු කියන බැඳුම් ද්‍රව්‍ය. හරි. ඊට පස්සේ භාවිතා කර සිමෙන්ති. ඒතොර සිමෙන්ති භාවිතා කරන්න ගත්තට පස්සේ සිමෙන්ති තමයි අද දක්වා තාමත් භාවිතා කරන්නේ. ඒතොර සිමෙන්ති කියන බැඳුම් ද්‍රව්‍යයේ මොනවද තියෙන විශේෂ විශේෂ ලක්ෂණ නැත්නම් විශේෂතා. හරි. ಗುಣ විශේෂ ಗುಣ මොනවද? දොර සිමෙන්ති කියන එකේ ගත්තොත් සිමෙන්ති වල ශක්තිය වැඩි. හරි. ශක්තිය වැඩි. ඊළඟට ගත්තොත් තව ඉහළ සම්පීඩ ප්‍රත්‍යය බලයකට උරුත්තු දීමේ හැකියාවක් තියෙනවා. හරි. තා විශාල සම්පීඩතාවකට උරුත්තු දෙනවා. ඒ කියන්නේ සම්පීඩණයකට උරුත්තු දෙනවා. තව මොනවද? තව අපිට ගත්තොත් තව ඉහළ බැඳුම් කාරක ගුණයක් තියෙනවා. හරි. ඉහළ බැඳුම් කාරක ගුණයක් තියෙනවා. හරි. ලියා ගන්න බලන්න. ලියා ගන්න. පහක් අහනවා. ඉහළ ශක්තියක් ඇත. ඉහළ ශක්තියක් ඇත. ඉහළ ශක්තියක් ඇත. ඊළඟ තරුව ඉහළ සම්පීඩ ප්‍රත්‍යාබලයකට උරුතු දෙයි. ඉහළ සම්පීඩතා ප්‍රත්‍යාබලයකට උරුතු දෙයි. එල සම්පීඩිතා ප්‍රත්‍යාබලයකට උරුතු දෙයි. සම්පීඩ ප්‍රත්‍යාබලයකට උරුතු දෙයි. ආමන. ඉහළ බැඳුම් කාරක ගුණයක් ඇත. ඉහළ බැඳුම් කාරක ගුණයක් ඇත. ඉහළ බැඳුම් කාරක ගුණයක් ඇත. එල බැඳුම් කාරක ගුණයක්. තව ඉක්මනින් සවිවේ. ඉක්මනින් සවිවේ. ඉක්මනින් සවිවේ. තව ඊළඟ තරුව දින 28ක වැනි කෙටි කාලයකදී දින 28ක වැනි කෙටි කාලයකදී
උපරිම ශක්ති මට්ටමට පැමිණේ. දින 28ක වැනි කෙටි කාලයකදී උපරිම ශක්ති මට්ටමට පැමිණේ. උපරිම ශක්ති මට්ටමට පැමිණේ. ප්‍රවාහණය පහසුයි. ඔන්න ඔය වගේ ගුණාංග තියෙනවා. දැන් ප්‍රවාහණය හිම සාපේක්ෂව පහසුයි. ප්‍රවාහන කටේ. හරි. ප්‍රවාහණය පහසුයි. උර සිමෙන්තිවල ගුණාංග විදියට ඔන්න ඔය ටික අපිට හඳුන්වන්න පුළුවන්. හරි. සිමෙන්තිවල අහලා තියෙන සිමෙන්තිවල ගුණ පහ. හරි. ඊළඟට මෙන්න මේ සිමෙන්ති ගැන පොඩි කෙටි විස්තරයක් අහනවා. පහත් සඳහන් සිමෙන්ති වර්ග කෙටියෙන් පැහැදිලි කරන්න. පහත සඳහන් සිමෙන්ති වර්ග කෙටියෙන් පැහැදිලි කරන්න. මෙතන දීලා තියෙන්නේ ශීඝ්‍ර සවීමේ සිමෙන්ති සහ වර්ණ සිමෙන්ති විතර. ඉතින් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති. හරි? ඒතර සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති ගැන මෙතනදී අහලා නැහැ. අහලා තියෙන්නේ ඔන්න ඔය සිමෙන්ති මොනවද? ශීඝ්‍ර සවීමේ සිමෙන්ති සහ වර්ණ සිමෙන්ති පිළිබඳව. එතකොට ගත්තොත් අපි අපි සාමාන්‍යයෙන් වැඩ කරන සිමෙන්ති සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති. හරි. ඒතර ගත්තොත් අපි මේක උත්තර ලියන්න කලින් අපි ගත්තොත් මේ මොකද්ද Q1 වල 2. හරි. Q1 වල 2. Q1 2. Q1 වල 2. හරි. එතකොට මේකෙදි අපි ගත්තොත් සාමාන්‍යයෙන් ওই සිමෙන්ති වර්ගවල අපි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති. සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති. එතකොට සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති කියන මෙතන අහලා නැහැ. සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති කියන එක සාමාන්‍ය පෝට්ලන්ඩ්. පෝට්ලන්ඩ් සිමෙන්ති. සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති කියන එක ගැන පොඩි කෙටි පැහැදිලි කිරීමක් කරොත් සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා ගොඩක් වෙලාවට භාවිත කරන්නේ මොනවද? හුණු මැටි තමයි භාවිත කරන්නේ. හුණු සහ මැටි. හුණු සහ මැටි පොඩක් සිමෙන්ති වල නිදාගෙන ඉන්නම්. ඒකට අපි මයින් මැට් එකක් ගමු සිමෙන්ති. සිමෙන්ති. සිමෙන්ති කියලා සිමෙන්ති වලට ගන්න අපි මැටි සහ හුණු. හරි. මේකට ගන්න හුණුයි මැටි. හුණු 72ක් ගන්නවා. මැටි 128ක් ගන්නවා. නිෂ්පාදනයේ සමයි. හුණු සහ මැටි. හරි. ඒතර මේක අපි අඹරලා උඩු කරලා අඹරලා කුච්චලා උඩු කරලා ගන්න. හරි. අඹරලා කුදුස්සලා උඩු කරලා ගන්න. ඒතොර මෙතනදී අපිට ලැබෙන්නේ සිමෙන්ති විදියට ලැබෙන්නේ සිමෙන්ති කියලා කියන්නේ මේක කුදුස්සලා ගත්තට පස්සේ ක්ලින්කර් අලු පැහැදි. ක්ලින්කර් අලු පැහැති ක්ලින්ක. එතකොට මේක කුඩු කරලා මේකට විවිධ ද්‍රව්‍ය එකතු කරලා තමයි අපි එක එක සිමෙන්ති වර්ග නිෂ්පාදනය කරන්නේ. මේක මේකෙන් හදනවා සාමාන්‍ය පෝට්ලන් සිමෙන්ති. එයාගෙන් හදනවා වහා සවිවන සිමෙන්ති.
නැත්තම් සීග සීග සර්ගීමේ සිහින්දි හරි සීග සර්ගීමේ සිමිති ඊළඟට ගත්තොත් මේසන් සිමිති යුහුදැලියම් සිමිති Gibson, hari Gibson mapi ya tuh kono sihir tunak kita, sihir tunak kita ya tuh kono saman important sih itu ada nggak? Gibson ya tuh kono sihir tunak kita. Ilar apa ya tuh segera sahih ini siminti, segera sahih ini siminti ada nggak kota api Gibson ya tuh kerannya, link kebalat aja tuh kerannya aluminium sulfate. Tujuh persen ya kita tuh karena aluminium sulfate. Aluminium sulfate. Hari aluminium sulfate tujuh persen ya kita tuh bala. Wahana sawi ini sih mending rata. Segera sawi ini sih mending ispar nih kan. Hari itu kalau api gatot yuhudadian sih mending bala ta. Link ya kita tuh karena. Eke di api ibu dari yang siminti walata api ikat tukaran ini calcium chloride. Calcium chloride sihir deka kitre ikat tukaran. Ibu dari yang siminti. Dan minta nih, dan minta nih bang gatin ya, min sudu siminti gatin ya. Maka deke di alu behati ikan ini ini, kita nih mati bala di yudagan sangga tak deka kota penas ke. Dan api mei sama nih alu behati min mei mati mei utal lene kling, mei kling ke. විවිධ සිමෙන්ති වලට කරනාකාරතා මේ මේක. ඒතර මේ ජිප්සම් වෙනුවට වෙන වෙන ද්‍රව්‍ය යොදා ගත්තහම මේ විදිහට අපිට නම් කරන්න පුළුවන් මේවයි තියෙන ලක්ෂණත් වෙනස්. මොනවද මේවේ වෙනස් වෙන ලක්ෂණ? හරි? දැන් අපි සාමාන්‍ය පොට් ප්‍රධාන වශයෙන්ම වෙනස් කරන්නේ මේකේ අර සවිවීමේ කාලය. ආරම්භක සවිවීමේ සහ අවසාන සවිවීමේ කාලයයි උපරිම ශක්ති මට්ටමට ළඟාවන කාලය. හරි? Dorang api gatot, meke sawi me kale tamai api wenas kerani meyo wenas kiri ma, tapi sama ane portland siminti wal tapi api sama ane portland siminti sawi me kale para sene, minari hatalis paha kitre ane kota, minari hatalis paha penne gaman hai wenne gan, hatalis paha isi te, hai dahai, meka api muli ke sawi me kale dia dahan dulu. මූලික සවි වීමේ කාලය 45යි 10යි යනකොට මූලික සවි වීමේ කාලය ඉවරයි. හරි? එතකොට මේක උපරිම ශක්ති මට්ටමට එන්න, يعني හොඳට හයි වෙන්න, උපරිම ශක්ති මට්ටමට දින 28ක් යනවා මේක එන්න. දින 28ක් යනවා. හරි? එතකොට සීක්‍ර සවි වීමේ කාලය සිමෙන්ති වලදී මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? මෙන්න මේ මූලික සාවිීමේ කාල පරාසය වෙනස් වෙනවා මූලික මූලික සාවිීමේ කාලය විනාඩි 5 විනාඩි 5 සිට විනාඩි 30 දක්වා වෙනස් වෙනවා 5යි 30යි විනාඩි 5යි විනාඩි 30යි අතරදී මේක සවි වෙනවා මූලික සාවිීම ඉවර වෙනවා තර මේකත් අර උපරිම ශක්ති මට්ටමට එන්න දින 28ක් යනවා. හැබැයි මෙතන පැය 10ක් ගත වෙච්ච එක මෙයාගේ විනාඩි 30 වෙනකොට අය වෙලා ඉවරයි. හරි? එතකොට ওই තමයි වහා සවි වෙන නැත්තම් සීග්‍ර සවි වීමේ සිමින්ති වල තියෙන්නේ. යුහුදැඩියම් වල සිමින්ති වල තියෙන්නේ
Sudu pehat keling teh kak ke, teh ikan berlak, sudu simiti sakas kerjaan, no, ikan ada warna yang udah agen, warna simiti sakas kiri makan, hari, teh ikan samaan portland simiti bagai mai, teh mila beri, ini guna anggumai ti, hari, tapi oke pada keliaga mu deh, ngapi ta awasnya mana, dekat ada bicara, hari, tapi awasnya mana, dekat ada bicara, muka ada awasnya ini Sikr sahibi me siminti. Liyaganna sikr sahibi me siminti walata. Sikr sahibi me siminti. Sikr sahibi me siminti walata liyaganna. Klinker walata sulu pratishatayak. Klinker walata sulu pratishatayak. Klinker walata sulu pratishatayak. Klinker walata sulu pratishatayak sulu pratishatayak aluminium sulfate ekathu kara sulu pratishatayak aluminium sulfate ekathu kara aluminium sulfate Al2SO4 twice twice aluminium sulfate ekathu kara amberimen mema siminti sakas karagani amberimen mema siminti sakas karagani mema siminti sakas karagani Gypsum ekathu nokarana athara Gypsum ekathu nokarana athara Gypsum ekathu nokarana athara nokarana athara moolika savivime kala Mulika Savivime Kalaya Mulika Savivime Kalaya Vinadi 5ak 30ak athara ve Mulika Savivime Kalaya Vinadi 5ak 30ak athara ve මූලික සවිමේ කාලය විනාඩි 5ක් 30ක් අතර වේ. ජලය තුල ඉදිකිරීම සඳහා බහුලව යොදා ගනී. ජලය තුල ඉදිකිරීම කටයුතු සඳහා බහුලව යොදා ගනී. ජලය තුල ඉදිකිරීම කටයුතු සඳහා බහුලව යොදා ගනි. බහුලව යොදා ගනි.
ඊළඟට සුදුසි මිටි. සුදුසි මිටි. බලන්න ඊළඟ එක තියෙන්නේ නෑ වර්ණ සිමෙන්ති. වර්ණ සිමෙන්ති. ඒ කියන්නේ සුදුසි මිටි තමයි ඒකට වර්ණ දාලා තමයි ගන්න. හරි? ලියා ගන්න. හිඟම් මැටි වෙනුවට මේ මැටි වෙනුවට හිඟම් මැටිත් මැටි වෙනුවට පිඟම් මැටිත් මැටි වෙනුවට පිඟම් මැටිත් මැටි වෙනුවට පිඟම් මැටිත් හුණු වෙනුවට චෝක් හුණු වෙනුවට චෝක් හුණු වෙනුවට චෝක් මැටි වෙනුවට පිඟම් මැටිත් හුණු වෙනුවට චෝක් යොදා ගනිමින් යොදා ගනිමින් යොදා ගනිමින් නිෂ්පාදනය කරන අතර නිෂ්පාදනය කරන අතර ක්ලින්ක සුදු පැහැයෙන් යුක්ත වේ ලින්ක සුදු පැහැයෙන් යුක්ත වේ ලින්ක සුදු පැහැයෙන් යුක්ත වේ ශක්තිය සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති වලට සමාන වන අතර ශක්තිය සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති වලට සමාන වන අතර සමාන වන අතර සවිවීමේ කාලය විනාඩි 45 පැය 10 විනාඩි 45 පැය 10 ප්‍රමාණය ගනි විනාඩි 45 පැය 10 ප්‍රමාණය ගනි වර්ණක එකතු කිරීම මගින් වර්ණක එකතු කිරීම මගින් වර්ණක එකතු කිරීම මගින් විවිධ වර්ණ සිමෙන්ති නිපදවයි වර්ණක එකතු කිරීම මගින් විවිධ වර්ණ සිමෙන්ති නිපදවයි වර්ණක එකතු කිරීම මගින් විවිධ වර්ණ සිමෙන්ති නිපදවයි හරි ඊළඟට Q2 Q2 බලන්න Q2 Q2 තියෙනවා Q2 අපි පොඩ්ඩක් මතක් කරගමු ඒකේ තියෙන දැව පදම් කිරීම සම්බන්ධව Q2 තියෙනවා Q2 තියෙනවා දැවයන් පදම් කිරීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද දැන් පදම් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දයි පෙන්වා දෙන්න. හරි? දැන් මේකේ පදම් කිරීම ගැන තමයි මේකේ අහලා තියෙන්නේ. පදම් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දයි පෙන්වා දෙන්න. හරි? මෙද පදම් කරන ක්‍රම ගැන මේකේ අහලා නැහැ. අහලා තියෙද? නැහැ. හරි? එතකොට මේකේ අපිට තියෙන්නේ දැව පදම් කිරීම කියන්නේ මොකක්ද? ඒකෙන් අපේක්ෂා කරන කාරණා විතරයි අහලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැව
දැව පදම් කරනවා කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? දැව පදම් කරනවා කියලා කියන්නේ දැවවල තියෙන ජලය ඉවත් කිරීම. හරි? දැවවල තියෙන ජලය ඉවත් කිරීම. මොකද දැවවල ජලය තියෙනකන් ජලය තියෙන නිසා දැව කියන එක බර වැඩි. එකක්. හරි? එකක් දැව බර වැඩි. අනිත් එක තමයි ශක්තිය අඩුයි. හරි? ජලය තියෙනකොට ශක්තිය අඩුයි. දැලය දැන් දැවවල දැව ගත්තොත් දැවවල ජලය තියෙනකොට දැන් ප්‍රධාන වශයෙන් දැන් දැවවල ජලය තියෙනවා ජලය ඇත මේ ජලය තියෙනකොට ජලයේ දැවවල බර බර වැඩි ශක්තිය අඩුයි හරි විවිධ කෘමි වදුරු වලට ලක් වෙනවා හරි කෘමි වදුරු වලට ලක් වෙනවා හරි කෘමි වදුරු වලට ලක් වෙනවා ඊට පස්සේ ඉක්මනින් දිරාපත් වෙනවා දිරාපත් වීම වැඩි දිරාපත් වීම වේගවත් හරි දොර දිලාපත් වීම වේදේවා ඔයි පුස් වගේ වේ හැදෙනවා හරි දිලිග හැදෙනවා එතකොට මෙන්න මේ වගේ අකරතැබ්බ වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා දැවවල ජලය තිබීම නිසා හරි දැවවල ජලය තිබීම නිසා එතකොට ඒකෙන් හින්දා අපි සාමාන්‍යයෙන් දැව භාවිතයට කලින් මේ ජලය අයින් කරනවා හරි ජලය ඉවත් කරනවා මේ ජලය භාවිතයට කලින් ජලය ඉවත් කරයි ජලය ඉවත් කරනවා එතන මෙන්න මේ ජලය ඉවත් කරන එකට අපි කියනවා පදම් කිරීම කියලා මේකට අපි කියනවා පදම් කිරීම දැව පදම් කිරීම කියලා කියන්නේ ජලය ඉවත් කරන එක හරි ජලය ඉවත් කරන එකට අපි කියනවා දැව පදම් කරනවා දැව පදම් කිරීමේ ආකාර තියෙන කීපයක්. දැන් අපි සාමාන්‍යයෙන් දැව ස්වභාවිකව පදම් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ පවනේ වේලෙන් නැරලා ස්වභාවිකව පදම් කරනවා. එතන මේ පදම් කිරීම ක්‍රම තියෙන තුනක්. ස්වභාවිකව පදම් කරනවා. ඒක අර ඔය තෙමෙන් නැති තැනක පිළිවෙලක අඩු කරලා අඩු කරන ක්‍රමයක් තියෙනවා. වාත සංසරණය වෙන විදියට අඩු කරලා ස්වභාවික වේලෙන අඩනවා. ඒ කියන්නේ ජලය ඉවත් වෙන අඩනවා. හරි? අනිත් එක අපි කියනවා કૃතිම. કૃතිමව ජලය ඉවත් කරනවා. නැත්නම් કૃතිමව පදම් කරනවා. වේගෙදී අපි කරන්නේ ගොඩක් කලාවට පෝරණු තුනට දාලා පෝරණුවට ජල වාෂ්පත් එක්ක උෂ්ණත්වය ලබා දෙනවා. එතකොට ඒ අනුව මේකේ ජලය ටික ටික ඉවත් වීගෙන යනවා. કૃතිම පදම් කිරීම. ඊළඟට අපි කියනවා තව එකක් තියෙනවා මිශ්‍රව මිශ්‍ර කියලා කියන්නේ මේකට විලාදිකෙන් හින්දා අපි ස්වභාවිකව තරමක් දුරට ජලය ඉවත් කළා ඉතුරු ටික අපි કૃතිමව ඉවත් කිරීමකට ගන්න. හරි? ඒතොර ඒකට කියනවා මිශ්‍ර කියලා. ඒතොර මෙන්න මේ ටික තමයි සාමාන්‍යයෙන් දැවවල අපි කරන කාර්යය. ඒතොර සාමාන්‍යයෙන් දැවවල ජලය තියෙන මේ අමු දැවයක තියෙන ප්‍රමාණය. හරි? 8-12ක් දක්වා වෙනකන් ජලය ඉවත් කිරීමක් කරනවා හොඳට පදම් කරනවා. ඒක සාමාන්යයෙන් ඒ මට්ටමට ආවට පස්සේ 8ක් විතර වගේ තියෙන ප්‍රමාණයට ජලය ඉවත් කරාට පස්සේ ආපහු ජලය උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? හොඳට අර කර වෙන්න වෙයිලා තියෙනවා. කෘමි සතුන්ට විඳින්න බෑ. ශක්තිය වැඩි. දැන් මේ දුඩ බව වැඩි. හරි? ශක්තිය වැඩි. දිරාපත් වීම අඩුයි. හරි? මෙන්න මේවා දිලීර හැදෙන්නේ නැහැ. හරි? ඔන්න ඔය වගේ ඕවා අපිට ලබා ගන්න පුළුවන් දැවවල පදම් කිරීම වගේ. හරි බලමු දැන් අපේ ප්‍රශ්නෙට යන්න. ප්‍රශ්නේ තියෙන්නේ දැවයක් පදම් කිරීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද? දැන් මම මෙතෙන්දි කිව්වා දැවයක් පදම් කිරීම යනුවෙන් අදහස් කරන්නේ දැවේ ඇති ජලය ඉවත් කිරීම. හරි? ලියා ගන්න හරුවක් තාල ලියා ගන්න. දැවේ ඇති ජල ප්‍රමාණය ඉවත් කිරීම
දැවවලෑති ජල ප්‍රමාණය ඉවත් කිරීම දැවවලෑති ජල ප්‍රමාණය ඉවත් කිරීම ජල ප්‍රමාණය ඉවත් කිරීම දැව පදම් කිරීම ලෙස හඳුන්වයි දැව පදම් කිරීම ලෙස හඳුන්වයි හඳුන්වයි ඊළඟට දෙවෙනි කොටසක් එකේ තියෙන දැව පදම් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ කුමක්දයි පෙන්වා දෙන්න මෙන්න මේවා අපිට අනිත් පැත්තට ලියන්න පුළුවන් ඒ කියන්නේ සහැල්ලු වෙනවා හරි ශක්තිය වැඩි වෙනවා හරි අපි අන්න ඒ ටික ලියමු ලියාගන්න දැව පදම් කිරීම මගින් දැව පදම් කිරීම මගින් දැව පදම් කිරීම මගින් පහත දැක්වෙන ගුණාංග පහත දැක්වෙන ගුණාංග අපේක්ෂා කළ හැක පහත දැක්වෙන ගුණාංග අපේක්ෂා කළ හැක මොනවද ගුණාංග ලියාගන්න සැහැල්ලු වේ සැහැල්ලු වේ සැහැල්ලු වේ සැහැල්ලු වේ ශක්තිමත් බව වැඩි වේ සැහැල්ලු වේ ශක්තිමත් බව වැඩි වේ සැහැල්ලු වේ ශක්තිමත් බව වැඩි වේ ශක්තිමත් බව වැඩි වේ දෘඩ බව වැඩි වේ දෘඩ බව කියන්නේ තද බව වැඩි වෙනවා දෘඩ බව වැඩි වේ දෘඩ බව වැඩි වේ කෘමි සතුන්ට හානි කිරීම අපහසු වේ කෘමි සතුන්ට හානි කිරීම අපහසු වේ කෘමි සතුන්ට හානි කිරීම අපහසු වේ කල් පැවැත්ම වැඩි වේ කල් පැවැත්ම වැඩි වේ කල් පැවැත්ම වැඩි වේ තව දිලීර හා කුස්ස ඇදීම වලකි දිලීර හා කුස්ස ඇදීම වලකි දිලීර හා කුස්ස ඇදීම වලකි හරි එතකොට මොකද Q2 තමයි ඊළඟ Q2 දෙක තියෙනවා දැව ආරක්ෂක දින්ත යෙදීම ප්‍රධාන ක්‍රම තුනක් නම් කරන්න දැව ආරක්ෂක යෙදීමේ ප්‍රධාන ක්‍රම තුනක් දැව ආරක්ෂක යෙදීම කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ওই අපිට ගිල්වල තබන්න පුළුවන් විශේෂයෙන්ම ওই ලයිට් කණු වගේ සිල්වර් කොටන් වගේවා අපි ගිල්වල තියෙනවා දැව ආරක්ෂක වල හරි ගිල්වා තැබීම ඊළඟට පුළුවන් අපිට පින්සලෙන් ආලේප කරන්න පුළුවන් තව එකක් තමයි ස්ප්‍රේ කරන්න පුළුවන් විසිරන හරි ඒකට ලියා ගන්න ක්‍රම තුන දැව ආරක්ෂණවල ගිල්වා තැබීම දැව ආරක්ෂණවල ගිල්වා තැබීම ගිල්වා තැබීම ඊළඟට
බුරුසුවකින් හෝ රෝලරයකින් ආලේප කිරීම බුරුසුවකින් හෝ රෝලරයකින් ආලේප කිරීම බුරුසුවකින් හෝ රෝලරයකින් ආලේප කිරීම ඊළඟ තුන්වෙනි එක විසිරි පින්තාරු කරන එක ස්ප්‍රේ විසිරි පින්තාරු විසිරි පින්තාරු කරන එක විසිරි පින්තාරු කරන එක ඒක ඕන වරහන් ඇතුළේ ලියාගන්න ස්ප්‍රේ කියලා ස්ප්‍රේ පේන විසිරි පින්තාරු කරන එක ඊළඟට මොකද්ද තුන්වෙනි කොටස තුනීලෑලි නිෂ්පාදනය සැකවින් විස්තර කරන්න. තුනීලෑලි නිෂ්පාදනය සැකවින් විස්තර කරන්න. කොහොමද තුනීලෑලි සකස් කරන්නේ? තුනීලෑලි සකස් කරන්නේ මෙන්න මෙහෙම. හරි? සැකවින් විස්තර කරන්න. ඉන්න එක තියෙන්නේ තුනීලෑලි නිෂ්පාදනය සැකවින් විස්තර කරන්න. තුනීලෑලි කොහොමද හදන්නේ? තුනීලෑලි සාදන්නේ මෙන්න මේ විදිහට. හරි? තුනීලෑලි හදන්නේ අපි තුනීලෑලි සකස් කිරීම සඳහා ගන්නේ දුර්වල ඔය ශක්තිමත්තාවෙන් අඩු බුරුල් දැව තමයි භාවිතා කරන්නේ. හරි? දුර්වල ශක්ති භාවයෙන් අඩු දැව වර්ග තමයි මේකෙදි භාවිතා කරන්නේ. හරි? එතකොට ඒකෙදි කොහොමද කරන්නේ? අපි පතුරු වශයෙන් ගොඩක් වෙලාවට ওই දුරවල දැව කොටසක් අරගෙන දැව කොටයක් අරගෙන මේ කොටේ හරි? එතකොට මෙතන මේ කොටේ මෙතන ගාන්න හේතු වෙන පොඩි තලයක් තියලා මේක කරකවන. කරකවනකොට මෙන්න මෙහෙම පතුරු වශයෙන් මේක ගැලවිලා යනවා. ඒක මේක පතුරු වශයෙන් මෙහෙම දිග යනවා. මේක ඕල කරකවාගෙන යනවා. මෙතන තලයේ තියෙන තලයට කැපිලා පතුරු එනවා මෙහෙම. හරි? දැව පතුරු. තුනී පතුරක් එනවා. තුනී පතුරක් එනවා. සමහර තැන්වල මෙතන පතුරු අඩුපාඩු ඒවත් තියෙනවා. කල්යාණයේ ඒවා තියෙනවා. හරි? මේ පතුරු අපි විසි කරන්නේ නැහැ. ඒතර මේ පතුරු වශයෙන් මේ මේ තහඩු අරගෙන මේ තහඩු අරගෙන මේක හොඳට දිග ඇරලා හරි මේක දිග ඇරලා පතුරු මෙහෙම දිග ඇරලා තියලා මේක ආලේප කරන විශේෂිත ගම් වර්ගය සකස් කරගත්ත විශේෂ ගම් තත්වයක් ආලේප කරනවා ආලේප කළා මේකේ දැන් අපි ගත්තොත් මේකේ අර ගැලවීමේ පතුරු ගැලවීමේ ස්වභාවය මේ අතර තියෙනම් අපි ඊළඟ එක තියෙනවා අනිත් පැත්තට ඊළඟ තහඩු හරි ධර්මයේ පතුරු ගැලවීමේ ස්වરૂපය දෙපැත්තට හිටින විදිහට ගම්තියදී මේක උඩ අර වගේ තක්කු කීපයක් ප්ලයිස් කීපයක් තියෙනවා හරි අවම වශයෙන් අපි ප්‍රී ප්ලයිවත් ගන්නවා ප්ලයි තුනක් හරි ප්ලයි තුනක් කියලා කියන්නේ මේ වගේ තහඩු තුනක් හරි ප්‍රී ප්ලයි ෆ්ලෝ ෆෝ ෆ්ලයි මේ විදිහට ෆ්ලයි වශයෙන් නැත්තම් මේ වගේ තහඩු වශයෙන් තහඩු දෙක තුන වගේ තියලා ගම් දාලා මේව කරලා ඊට පස්සේ මේක හොඳට ප්‍රෙස් කරනවා. يعني උඩින් අපි බරක් තියලා තද කරනවා. නැත්තම් මේක රෝලර් දෙකක් ඇතුලේ යවනවා. සැලෙන්න රෝලර් දෙකක් ඇතුලේ යවනවා. නැත්තම් අපි මේක හොඳට තද කරනවා ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරලා වේලෙන්න අරිනවා. හරි. ඔය තුනී ලෑලි සකස් කරන්න ඕන විදිහ. අපිට මේක සැකවින් විස්තර කරන්න කියලා දිනනවා. ලියා ගන්න. ශක්ති මට්ටම අඩු ශක්ති මට්ටම අඩු බුරුල් දැව කඩක් ගෙන ශක්ති මට්ටම අඩු බුරුල් දැව කඩක් ගෙන ශක්ති මට්ටම අඩු බුරුල් දැව කඩක් ගෙන බුරුල් දැව කඩක් ගෙන ඒ තුනී පතුරු වශයෙන් ඒ තුනී පතුරු වශයෙන් ඉරා ගන්න තුනී පතුරු වශයෙන් ඉරා ගන්න
Tuni patur wasien ilaga. Patur wasien ilaga. Visheshen sakas karagat meliam yodamin. Visheshen sakas karagat meliam yodamin. Iragat paturu. Meliam yodamin iragat paturu. Depasata aduk karan. Yodamin. Depasata aduk karanna. Avashya ganakamata paturu tattu aduk karimen pasu. Avashya ganakamata paturu tattu aduk karimen pasu. Avashya ganakamata paturu tattu aduk karimen pasu. Roller yak tulin yavi men. Roller yak tulin yavi men. Roller yak tulin yavi men. Hondin terpa agan. Roller yak tulin yavi men. Hondin terpa. Tulin yavi men, hondin terapo agan. Hari, inpasu vieli mata hara, inpasu vieli mata hara, bavita kala heka. Vieli mata hara, bavita kala heka. Ape meke tawa, ika korsak tiyena e prashne ape ekak iwara karamu. Beragama nawatamu, tawa ekor kotak sakti ya, namun ini kiu tuh na hilang deh, nih kiu dekik tawa ekak tiernya hatra ini ekar. Sikrim higaviya na devasanda ha, bavita kalah ek vital pe idikrim, harman tedi udagan na awastha monawat. Unda deng, api idikrim seh tedi deva bavita kerana pradana masin, mona teng balat deh deva bavita kerana pradana masin bavita kerana api ulu hujan ini lontar bavita ker. ඊළඟට අපි භාවිතා කරන ওই කොන්ක්‍රීට් එහෙම සකස් කරනකොට ඒකේ අර හැඩයම හැඩයමට දැව භාවිතා කරනවා හරි හැඩයම් සකස් කරන්න දැන් කණු වලට ෂටලින් අනේවට දැව භාවිතා කරනවා දැන් අතීතයේදී නම් ගොඩක් වෙලාවට කණු සඳහා හිටන් අර ෂටලීමට ගන්න කණු දැව මගින් තමයි යොදාගන්නේ හරි ඔර ඒ සඳහා දැන් වාණේ භාවිතා කරනවා දැව අඩු කරලා Dota ona idikirin che sredi are concrete dipai unima dum sadaha bavita karpu hadayam wenuwata den godak kalata wane tahadu wane me bata e wage bavita karana ilagada gattot api nimaham kirima uluwahu janel walata hari uluwahu janel dorawal sadaha bahulo bavita karana dewa hari dora dewa bavita karana dora me sadaha den Godak kelar bawa kita ke no, uluang sana ha,
concrete ulu bawita kan. Ilangata aluminium bawita kan. Hari aluminium widuru mewa kewa bawita kan. No wikalpa widiet. Tahu mana ada wahala ilangata. Wahala sandaha budak kelawata deng wani. Wani kapa wani bawita kala wahala sakas kala. Ida pasi silima sandaha. Dewasa ini memenuhi mata, api polimer, polimer warga bawa kita kan, hari, sejam polimer tahadu warga bawa kita kan, no, sili mana dah, liaga ne, concrete, idikirim kate itu boladi, headyam sadah. Konkret dikirim kata itu di headyam sadaha yakada tahaduha GI bata bawita kerai yakada tahaduha GI bata bawita kerai yakada tahaduha GI bata bawita kerai hari, tawali anna wahala sandaha wane kapat Polimer saha asbestos civilinut. Yodagani. Polimer saha asbestos civil nu tudagan. Ilangar, ekarama ilangar tharuvat daliyanna. Dorajanil sandaha. Aluminium. Viduru. Dorajanil sandaha aluminium. Viduru aluminium viduru concrete ramu bawita karai hari konkret ramu bawita kara. Dora anna onna api meke den Q deka Q eka saha Q deka kiyana prashna deka iwarai. Apada ilagada tiyene Q3 tiyenawa Q4 tiyenawa. Q4 Q5. Rachana shailiye prashna etana tiyenawa Q3 Q4 Q5 tunak. Ilagata bahuwarna tiyenawa 25. Hari. Ora me tiyutte ekak iwara kirima sandaha. Tapi mereka hilangnya dawasnya.